සක්මන් මගේ channel එක හද තවත් ඔයාලට වටින වීඩියෝ එකක් කරන්න තමයි මම අදාවේ. ඉතින් මම අදාවේ කිරි දානය කොහොමද නිවැරදිව දෙන්නේ කියලා ඔයාලට දැනුවත් කරන්න. ඉතින් මම ගොඩක් දේවල් මේකේ මට ෆෑන්ස් සෙට් වුණා. හැබැයි ඒ සියලුම දේවල් නම් මේක කියන ටයිම් වෙලාවක් නැහැ. මොකද සෑහෙන වෙලාවක් කියන්න පුළුවන් ඒක භාගත දේවල් අනුව. එහෙනම් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතන ටික විතරක් තෝරගෙන මම ඔයාලට දැනුවත් කරන්න. කොහොමද නිවැරදිව කිරිදානයක් දෙන්නේ කියලා. ඒ වගේම මම සම්පූර්ණම කිරිදානයක් මුල සිට අපට යනකම් වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කිරිදානය නිවැරදිව සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි බලමු කිරිදානයක් දෙන්නේ ඇයි. ගොඩක් කාලෙ කිරිදානයක් දෙන්නේ අපි පත්තිනි දෙවියන්ට. කිරිදානයක් ගොඩක් කාලට දෙන්නේ කො දෙවියන්ගේ ලෙඩක් හදුනා. එහෙම නැත්නම් ළමෙක් බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය. ළමයි නැති කට්ටිය. එහෙම නැත්නම් ළමෙක් හම්බ වෙන්නේ ඉන්න කට්ටිය. ඔය ලෙඩ රෝග, දුර්භික්ෂ, බෝවෙන රෝග එවැන් දුරු කරලා දෙන්න කියලා පත්තිනි දෙවියන්ට බාරක් වෙනවා. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය නිවසක් හදලා වරුණාම ඒ සතුරට පත්තිනි මෑණියන්ට කිරිදානයක් ලබා දෙනවා. ඉතින් අපට අපි දෙනවා අපි ගොවි මහතුරු දෙනවා තමන්ගේ බ්ලොග් channel කරලා අස්වැන්න ලබා ගන්න. එය මුලින්ම අස්වැන්න කිරිදානයක් දීලා පත්තිනි දෙවියන්ට පූජා කිරීමක් කරනවා. ඒ සඳහා කිරිදානයක් දෙනවා. ඒ ඕවාගේ හේතු උඩ තමයි ප්‍රධාන හේතු උඩ තමයි කිරිදානයක් ලබා දෙන්නේ. ඒ වගේම ළමයි නැති කට්ටිය නැත්නම් ළමෙක් හම්බ වෙන්නේ කට්ටිය ගොඩක් වාර බාර වුණාම ළමයා ලැබිලා හරියටම 3 මාසයක් ගිය තැන ඒ කිරිදානය දීලා පත්තිනි මෑණියන්ගේ බාරින් දහස් කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය කරන විදිහ. ඉතින් මේ කිරිදානයක් දෙන සාමාන්‍ය දිනයක් තියෙනවා කරගන්නුගේ. ඒ කියන්නේ පුරපක්ෂි දවසක් තමයි සාමාන්‍ය සුදුසු කියලා කරන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඉදා ඉදා අද වෙනකම් පැවතගෙන එන්නේ. ඒ වගේම දිශාවකුත් තියෙනවා. බස්නාහිර ඇර අනිත් ඕනම දිශාවක් සුබයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට මේ කිරිදානයක් දෙනවා කියන්නේ ඒක බොහොම ගෞරවයෙන් මා පිළිසිඳුව දෙන්න ඕන කිරිදානයක්. ඒ තරම් දාන වලින් ලොකු ගෞරවයකින් දෙන්න ඕන දානයක් තමයි කිරිදානය. ඉතින් කිරිදානයක් දෙන ගෙදර විශේෂයෙන්ම සතියකට පෙර ඉඳලා කිසිම මස් මාංශ මත්පැන් ඉවෙන් ඔක්කොම ඈත් වෙලා පංචශීලයේ පිටවල ඒ ගෞරවයක් ඇතිව ඒ සතියම කල් ගෙවන්න ඕනේ. ඒ වගේම ගෙවල් දුවල් හොඳට සුද්ධ පවිත්‍ර කරලා තමයි මේ කිරිදානයට සූදානම්. සාමාන්‍යයෙන් කිරිදානයකට සුදුසු කියලා කියන්නේ කිරි දෙන මවුරුන්. ඉතින් කිරි දෙන මවුරුන් 7 දෙනෙක් සොයා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් නැති මොහොත එක්කෙනෙක් හරි වාඩි කරගන්න උත්සාහ කරන්න ගොඩක් හොඳයි. කිරි දෙන මවුරුන් කිරිදානයට ඉන්නවා. ඒ වගේම මේ කිරි මවුරු 7 දෙනාව නම් කරන නම් 7කුත් තියෙනවා. පොළොව මහේ කාන්තාව, මුහුදේ මහේ කාන්තාව, සරස්වති දිව්‍යන් වහන්සේ, මිහිකතේවත් අම්මා දිව්‍යන්, වල්ලි මාතාව, පත්තිනි දිව්‍යන්, සීතා පරමේශ්වරි කියන නම් හතෙන් තමයි මේ කිරියන් මවුරු හදනව නම් කරන්නේ. ඉතින් මේ කිරිදානකට හැම අම්මගෙනම වාඩි කරවන්න බෑ. ඒකට සුදුසුකම් තියෙන අයත් තියෙනවා. ඉතින් ගොඩක් සුදුසුකම් වර්ගයක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මේ සුදුසුකම් මොනවද කියලා. ඒක තමයි ගොඩක් වයසට ගිය මවුරුන් මේ සඳහා යොදාගන්නේ නැහැ. සුව කරන්න බැරි ලෙඩ රෝග තියෙන කට්ටියත් මේ සඳහා යොදා ගන්නේ නැහැ. අංග විකල ශරීරයේ මොකක් හරි දුර්වලකම් තියෙන අයත් මේ සඳහා යොදා ගන්නේ නැහැ. වැඳපුහා විවාහ සාර්ථක වෙච්ච කට්ටියත් මේ සඳහා සුදුසු නැහැ. දරුවන් නැති අය මේ සඳහා සුදුසු නැහැ. සුරා සුදුට ඇබ්බැහි වෙච්ච ඒ වගේම නරක චරිත තියෙන කට්ටියත් මේකට සුදුසු නැහැ. ඒ වගේම මස් මාංශ වෙළඳාම් කරන කට්ටියත් මේකට සුදුසු නැහැ. සොරකම් කරන අය හා සොර සිත්තතය මේකට සුදුසු නැහැ. ඒ වගේ තමයි කාන්තාවගේ මාසික කිල්ලට හවුලා ඉන්නවා හරි ඒ අය සුදුසු නැහැ. ඒ වගේම පවුලේ අය මේ කිරිදානයට වාඩි කරලා නැතුනේ. ඒ වගේම කේලංගිගේ පෞරුෂ වචන කීපිය මිනිසුන් කොටවන චරිත ඉන්නවා නම් ඒ අය මේ කිරිදානයට සුදුසු නැහැ. ඉතින් දැන් ඔයාලට තේරෙන්න ඇති මෙහෙම බැලුවොත් අපිට කිරිදානයක් දෙන්න බැරි වෙනව නේද කියලා. ඇත්තටම මේ වගේ සුදුසුකම් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අද මේක තේමෙන් කට්ටිය හොයා ගන්න අමාරුයි. ඉතින් උපරිම උත්සාහ කරන්න පංචශීලයේ ජීවත් වෙන කට්ටිය හොයා ගන්න උපරිම උත්සාහ කරන්න. මේ තමයි ගොඩක් සුදුසු. ඉතින් කිරියම් ආවරණ සුදු පාට ඇඳලා පත්තිනි දෙවියන් සදාහරණින් කහ පාට තමයි වර්ණය කියලා සඳහන් වෙන්නේ පත්තිනි දෙවියන්ගේ. ඉතින් ගොඩක් කාලට අනිත් දේවල් සියලුම දේවල් ගොඩක් කාලට කහ පාටින් තමයි සලසන තියන්නේ. ඊළඟ තමයි කිරියම් ආවරණට ආරාධනා කරන්නේ අඩු ගානේ 7 දේකට වකට කලින් ගොඩක් කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ තේවිලා මේ සඳහා සූදානම් විය යුතු නිසා අනිවාර්යෙන් වේලාසනින් ඔවුන්වත් දැනුවත් කරලා ආරාධනා කරලා තියාගෙන මතක තියාගන්න. කිරිදානයක් දෙනකොට සාමාන්‍යයෙන් කිරි උතුරු වෙනවා. ඉතින් ඒකට යොදා ගන්න ගොඩක් ලාවට පොල කිරි සහ එළ කිරි තමයි පරන්න
යොදා ගන්න තියෙන්නේ. නමුත් දැන් නම් වෙන වෙන දේවල් භාවිතා වෙනවා. ඉතින් මේ කිරි දානෙට දෙන ආහාර මොනවද? ඉතින් කිරි දානෙකට ගොඩක් ආහාර තියෙන්නේ. කිරි බත් දෙනවා, කිරි හදනවා, දා රස කැවිලි වර්ගයක් දෙනවා. ඒ වගේම පතුරු වර්ගයක් දෙනවා. ගොඩක් ආහාර නම් කට්ටිය කන කෙසෙල් පතුරු වර්ගයක් දෙනවා. එතකොට කැමලි ගෙඩියක් තියන්න ඕන. ඊළඟට බුලත් පිටක් තියන්න ඕන. ඊට පස්සේ තල හෝ හපරු තියන්න ඕන. ඊට පස්සේ බුලත් කොලෙක් පණුරක් තියලා තියන්න ඕන. ඒක හැම කෙනෙක්ම වරුන්ටම මේ විදිහට සූදානම් කරලා තියන්න ඕන. ඒ වගේම පතුරු දෙවියන්ට වෙනම මේ ආහාරත් සියලුම දේවල් තියන්න ඕන. ඒ වගේම පතුරු වට්ටියකුත් පූජා කරන්න ඕනේ පතුරු මෑණිකට වෙනම. දැන් ගොඩක් තැන්වල පඳුරු ගැලීම සඳහා වෙනම කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කිරියම් මව හත් දෙනාට අමතරව වෙන කෙනෙක් ඉන්නවා. එයාට මේ ආහාර පූජා කරන්නේ නැහැ. එයාට දෙන්නේ නැහැ. ඉතින් අර කිරි අම්මාවරු හත් දෙනාට පමණයි මේ ආහාර ලබා දෙන්නේ. ඒ වගේම මේ කිරි දාණය උදේ පාන්දරම තමයි කරන්නේ. ඉරේ එළිය වැටෙන්නේ ඉස්සෙල්ලා මේ කිරි දාන වැඩ කටයුතු අවසන් කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඒ වගේම කිරි දානට එන අම්මාවරුන්ට ඔයාලට කැමති පරිදි ඔයාලට දෙන්න පුළුවන් ප්‍රමාණය සතුටින් ඔයාලන් දෙන පණුලක් දෙන්න හැකියාව ඔයාලට තියෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මගේ සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා මේකේ මුල ස්ටාකට කිරි දාන කොහොමද වෙන්නේ කියන එක මම වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ තැනදී ඔයාලට බලන්න පුළුවන් මොන වගේ දේවල්ද අද පාවිච්චි වෙන්නේ කියලා. දිගටම මගේ වීඩියෝ එක නරඹන්න. කිරියම්මාවරන් උදේ පාන්දරින්ම එනවා. ඒකට හේතුව තමයි රේලි වැටෙන ඉස්සෙල්ලා ඒ රාජකාරී අවසන් කරන්න ඕන නිසා. ඉතින් ඒ වගේම නිවස ඉදිරිපිට කහදිර භාජනයක් සකස් කරලා තියන්න කිරියම්මාවරුන්ගේ දෙපා දෙයක් සහනල්ල ඒ කහදිරෙන් ගල්වාගෙන තමයි නිවසට ඇතුළු වෙන්නේ. පත්තිනි මෑණියන්ගේ පිළිරුව අරගෙන පැමිණෙන්නේ ප්‍රධාන කිරි මවුතුමිය තමයි මේ පැමිණෙන්නේ. උස් ආසනයක් සකස් කරන්න ඕනේ කහර පහ පාටින් රෙද්දක් දමලා පත්තිනි දෙවියන්ගේ රූපය තියන්න. ඒ වගේම කහ පාට මල් මාලයකු සකස් කරලා තියන්න ඕන පිළිරුවට පළඳන්න. පත්තිනි දෙවියන්ගේ පහට කහපාට කියලා සලකන හන්ද කහපාටින් තමයි මේ දේවල් සිදු කරන්නේ. කිරි දානේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ බුදුහාමුදුරන්ට තමයි මුලින්ම පූජා කරන්න. කෑම සියලුම දේවල් පූජා කරලා තමයි කිරි දානේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. පහනක් දාලා ඒ සියලු දෙනාගේම අත ගස්සලා විශේෂයෙන් ගෙදර කයගේ බුදුහාමුදුරන්ට පහන තියන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් සකස් කරගත්තු සියලුම ආහාර බුදුරජාණන් වහන්සේට තමයි මුලින්ම පූජා කරන්න. ඊට පස්සේ පොල් කිරි වලට සුදු හඳුන් කුඩු දාලා අඹ කොළයකින් කෙහෙල් දැල්ලට ඒ කෙහෙල් කොළයට ඉසිනවා. ඒ ඉසුපු කොළේ උඩට තමයි කිරිබත් කිරියා සියලුම දේවල්
තියන්නේ. මුලින්ම පත්තින දිවෙන්ට තමයි පූජා කරන්නේ. ඉතින් කිරිය කෑලි 7යි, කිරිබත් කෑලි 7යි, රස කෑලි තිරවන මහර ජාතියක් එවෙන් 7යි. එහෙම තමයි ආහාර සකස් කරන්නේ. ඒ වගේම පත්තිනි දෙවියන්ට වෙනමම පළතුරු වට්ටියක් පූජා කරන්න ඕනේ. ඒ සියලුම ගෙඩි හොඳට සුද්ධ කරලා ඒ කියන්නේ සුවඳ එන විදිහට තමයි ඒක පූජා කරන්නේ. ඒ වගේම බුලත් කළු ටිකකුත් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. මම කිරියම්මවරු 7 දෙනාට කොළ 7යි පත්තිනි දෙවියන්ට එක කොළයකුයි අවශ්‍ය වෙනවා. ඒ වගේම පඬුරුත් අටක් තියෙන්න ඕනේ මේ කිරියම්මවරුන් 7 දිනාට සහ පත්තිනි මෑණියන්ට වෙනම තියාගන්න. ඒ වගේම අඹ කොළ ටිකකුත් මතකතුව තියාගන්න. මේ තියෙන්නේ කිරියම්මවරුන්ට ආරාධනා කරන පහන් ටික. මෙතන පහන් හතක් තියෙනවා. ඒ පහන් හතට පාන්තිර දෙකක් දාලා සකස් කරලා තියාගන්න. ඔබ දැක්කේ ඔය පූජාව යටින් තියෙන්නේ හදිසියේ ගෙදරට පෙරේතෙක් හරි එහෙම කවුරු හරි කෙනෙක් හිටියොත් ඒගොල්ලන්ට පොඩ් කෑම ටිකක් යටින් තියලා තියෙනවා පත්තිනි දෙවියන්ගේ පූජාවට යටින් පහලින්. ඊට පස්සේ ප්‍රධාන කිරිමවතුමිය වැඳලා පත්තිනි දෙවියන්ගේ අවසර අරගෙන තමයි කිරි දාණේ වැඩ කටයුතු පටන් ගන්නේ. ඒ වගේම සියලුම කිරිමම්මවරුන් පත්තිනි දෙවියන්ගෙන් අවසර අරගන්න ඕනේ කිරිදානේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඊස් මේ විදිහට තමයි වාඩිගන් ස්ථානයේ සූදානම් කරන්නේ. යටින් පැදුරු දාලා ඊට උඩින් සුදු පාට රෙද්දක් දාලා තමයි සූදානම් කරගන්නේ. හැම කිරියම්ම කෙනෙක්ම සුදු පාට රෙද්දක් අරගෙන එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ වාඩිගන් ඊට ඉස්සරහෙන් ඒගොල්ලන්ගේ සුදු රෙද්ද දිගේ අරගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ මේ කිරිදානේ ගායනා කරන බණ පොත් ටික බෙදා දෙන අවස්ථාව. ඊට පස්සේ අනිවාර්යෙන් පත්තර අවශ්‍යයි. පත්තරය මුලින්ම බිමෙන් දාලා ඊට උඩින් තමයි කෙහෙල් කොලේ තියන්නේ. ඊට පස්සේ අර ඉස්සල වගේම පොල් කිරි වලට සුදු වඳුන් දාගත්තු ඒ කිරි ටිකක් අරගෙන අඹ කොලේකින් හැම කෙහෙල් කොලේකටම උඩින් ගිහින්න ඕනේ. ඊට පස්සේ තමයි කෑම ඒ උඩ තබන්නේ. වසර කිරියම්මා වලට සකස් කරගත්තු මැටි පහන් හත පත්තු කරලා, ඒ කියන්නේ දෙපැත්තෙම තිරේ පත්තු කරන්න ඕනේ. පත්තු කරලා ඒ කිරියම්මා වලට ලබා දෙනවා. මේ විදිහට තමයි කෑම ටික බෙදලා අවසන් කරගත්තාම ඒ කෙහෙල් කුඩේ උඩ අපිට දකින්න ලැබෙන්නේ. මැටි පහනක් දීලා කරන්නේ ආරාධනා කිරීම. කිරිදානේ කිරියම්මවරුන්ට මාගේ නමස්කාරය වේවා. සාදු 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 දේවාති දේව මුනි රාජ ගෙදර සියලු දෙනා මේ වගේ සහභාගී වෙනවා. කිරිදාන වැඩ කටයුතු ආරම්භ වෙච්ච අවස්ථාවේ මේ විදිහට පත්තිනි දෙවියන්ගෙන් අවසර ලබා ගන්න ඕනේ. අසන් දහසක් ආයුබෝවන් ශ්‍රී සිද්ධ පත්තිනි දේව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු කිරිඅම්මාවුත් සද්දිනෙකු ඉදිරියේ ඉතා පිරිසිදුව පිළියෙල කරන ලද කැවුම් කිරිබත් රඹකැන් ආදීන් හා කපුරු සහිත සුවඳ දැහැත් විතර පඳුරු සහිතව ඉතා ගෞරවයෙන් පිළිගන්නන ලද මෙම දානේ පිළිගෙන අප පවුලට යම්කිසි ඇස්තවක් කටවහක් අතුරු ආන්තරාවක්
රෝගවසංගතයක් එදී ඇත්නම් ඉදිරියට දෙන්නා එදෙන්නට ඇත්නම් එකී නොකී සියලු දුක් අන්ධකාරයන් දුරින්ම දුරු කරවා දෙන කරවා සිරිසත ළඟා කර දෙන සේක්වා. ඊට පස්සේ දුම් කබලක් කරන් මේ විතර දුම් අල්ලන්නත් ඕනේ කීප පාරක්. මේ කරන්නේ සියලුම කිරියම්මාවරුන් සියලුම කෑම වලින් පොඩ පොඩ අරගෙන මේ භාජනයට දාලා ඒක සතෙකුට කන්න කුරුල්ලෙකුට වගේ කන්න උඩකින් තමයි තියන්නේ බිමින් තියන්නේ ඒක. මේ තියෙන්නේ කිරි උතුරවන්න බිම පොළව සකස් කරගන්න විදිය. එය ආරක්ෂාකාරී විදියට සුදුසු විදියට සිදු කරගන්න පුළුවන්. තවදන්න මේ වගේ භාජනයකුත් සකස් කරලා තියාගන්න කිරියම්මාවරුන්ට ලබා දෙන්න. දැන් සූදානම් වෙන්නේ කිරි උතුරවන්න. මේ තමයි ඉතින් දැන් කිරි උතුරන්න ගන්න දේවල් තමයි මේ. ලිප මොලව ගන්න ගන්නේ සුදු හඳුන්, රත් හඳුන්, අගිල් වගේ දේවල් තමයි ලිප මොලව ගන්න භාවිතා කරන්නේ. ඊට පස්සේ නැමතත් තමන්ගේ ස්ථානවලට ගිහලා කිරියම්මවරුන් වාඩි ගන්නවා. ඊට පස්සේ කෝපි එකක් හෝ තේ එකක් උන්ට ලබා දෙනවා. සහභාගිනව සියලුම දෙනාගෙටත් පවුලලයට සියලුම ආරක්ෂා ලැබීමට මේ දුන්නා වූ ආදානයේ සම්පතම හේතු වාසනාම වේවා. මේ පිරිත් පැන් කාලයක් තමයි මේ සූදානම් කරගන්නේ. ඒ පිරිත් පැන් ටික ගෙදර කට්ටියට බොන්න සලස්සනවා. ඊට පස්සේ සියලුම කිරියම්මාවරුන් ඇවිල්ලා පත්තිනි දෙවියන්ට වැඳලා කිරි දාන වැඩ කටයුතු අවසන් කරනවා. සියලුම කිරියම්මවරුන් මේ විදිහට ඇවිල්ලා ගෙදර ඉන්න සියලුම දෙනාගේ මේ විදිහට සිදු කරලා තෙල් ටිකක් නල්ලේ ගාලා ආශිර්වාද කරනවා.
ඉතින් මේ විදිහට තමන්ට පුළුවන් විදිහට තුඩුපන්දුරක් ඒ කිරියම් මවුරුන්ට දෙන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් shopping bag ටිකුත් ගිනාලා වැඩිපුර තියාගන්න. තමන්ට දෙන්න පුළුවන් උපරිමෙන් යම්සි දෙයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක කිරියම් මවුරුන්ට දෙන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පත්වෙනි මෑණියන් සඳහා සූදානම් කරපු පළතුරු වට්ටිය සියලුම කිරියම් මවුරුන්ට එම් යම් කොටසක් දීලා ඒ වගේම ගෙදර කට්ටියට අනුභව කරන්න දෙන්න. ප්‍රධාන ක්‍රියම්මට පඳුරක් දෙන්න අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ සියලුම දෙනාම අර ක්‍රියම්ම අවුගෙන ආපු දෙන් කැමරා ටික උතාගෙන මේ කැමරා ටික තමයි අර පඳුරු ලියන්න ආපු ඒ ප්‍රධාන ක්‍රියමෑණියන්ට ලබා දෙන්නේ. විදියට තමයි කිරි දානයක් වැඩ කරන විදිය. ඉතින් මේක පළාතෙන් පළාතට වෙනස් වෙන්න පුළුවන් ටික ටික සමහර දේවල්. ඉතින් මේ කරන්නේ අන්තිමට වතුර කලයක් අරගෙන තෙල් ගොඩක් උඩ දාලා ගෙදර සියලු දුරාගේ කකුල් දෙක හොදන එක තමයි මේක සිදු කරන්නේ. මෙතනින් තමයි කිරදාන වැඩ කටයුතු අවසන් වෙන්නේ. කෙහෙල් කොලේ බිම් පෑගෙන්න තියන්නේ නැහැ. ඒකත් පෑගෙන්නේ නැති තැනක තමයි රඳවලා තියන්නේ. ඉතින් මම හිතනවා අද ඔයගලන්ට ගොඩක් වටිනා දැනුමක් ලබා දෙන දෙයක් මට දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් මට මම හොයාගත්තු දේවල් මේවා. ඉතින් පොඩි පොඩි වෙනස්කම් මේ පැත්තෙන් පැත්තට අනිවාර්යෙන් තියෙන පුළුවන්. මොකද එක එක මේ කාලයත් එක්කම එද්දි පොඩි පොඩි වෙනස්කම් එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන හැකියාව තියෙනවා. ඒ හින්දා නමුත් මේවා මේ විදිහට හරි අනාගතයට ගෙනම්න ඕනේ. එහෙම නැති වුණොත් තව කාලයක් යද්දි ගොඩක්ම වෙනස් වෙලා තමයි මේ චාරිත්‍රවලට සිදු කරන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් නිවැරදි කියලා හිතන හොඳම ටිකක් හරි අපිට දෙන්න හැකියාව තියෙන එක ගොඩක් වටිනවා. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගොඩක් සිදු මගේ වීඩියෝ එක නරඹට. ඉතින් නැවතත් දවසක් තවත් දැනුමක් ලබා දෙන්න වැඩසටහනක් කැමෙන් දෙනු. එහෙනම් දීලා ඉන්න.